ආයුබෝවන් මේ දවස්වල ගෑස් ප්‍රශ්නේ හැමෝටම තියෙන නිසා මම හිතුවා රයිස් කුකර් එකේ ගොඩක් පහසුවෙන් හදාගන්න පුළුවන් විශේෂ බත් එකක් හදන හැටි ඔයාලට කියලා දෙන්න. මේ බත් එක හදාගන්න අවශ්‍ය කරන දේවල් මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මුලින්ම චිකන් එක සීසන් කරගනිමු. चिकन सामान्यंगे कमी प्रमाण कपागन पुलवा ममति का पड़ के कपल अरगन तीन मम मेकट का मिरीकूड़ सह गिरीकूड़ा इलांट मम लून तला तिवर सुध लून तेम सोया सोसा सोया सोस इकट्ठा चिकन के लसन पाट हदागन पुलवा इवागेम दहीस्मतिकरगा मतकत्व चिकन बत्तिकुयान टिकवेलावकट खरी मे विधि सीजन कर इतकोट तमें गुड़ा क्रसट हदागान पुलाम वेन्ने राइस कुकर को ऑन कर गत्तट पासे मम मुलिम कराने तेल टिका मेकट दागान अपि चिकन हदागन इवरवेला तमें बत्तिकुयागान्नो ओनी तेल के टिका खराब करने का इंदल अभी चिकन का दागा मु मैं विदेश तो हंगटे कालाम कर गया तड़ पास से विनाडी की प्याक वाहला दिया ना पोड़ी के एलिवेट कपला तेल निसा वैरी विलावा के आने नहीं चिकन टिका तैम्बे ना है बे तब टिका मेरे का लास्ट ने तो पार्ट टे वेल गाना वाशे निसा मामा तवात विनाडी की प्याक मैं विदेश तो वाहला दिया ना मा मेवी राइस कुकर का बॉम एक वैटे मम दिन चिकन मेवीधरी वर्को अलग तेन वतर कती हट मेहदीला लसन पाटे चिकन हदलावा मेवी राइस कुकर सोधा अभी चिकन हदागा देवागे चिकन हदागत तेल टीकनवा एक अभी बत्त तवा रसिया तेल टीका बत्तिया ඊළඟට මම ඉගුරු සුදු ලුණු වගේම බීලුණු ටිකත් මේකට මේකතු කරගන්නවා. ඉතින් කලින් කිව්වා වගේ බත් එක හදාගන්න අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා කියලා ආයෙමත් මතක් කරනවා. දැන් සූදුරු ටිකත් මේකට මේකතු කරගමු. ඊළඟට එනසල් කරඹු නැටිත් එක්ක කුරුදු පොත්තකුත් අපි එකතු කරගමු. करपंच रंपेटिका मम तेल दागा पोड़ेट कपागत तकालीट पास अभी तवटिका मेक बेदगानी मेवागे बत्तिका खादन अभी कमी विधि संहार दीवाकान पुलवा इतिंग वाला अवश्यना अम्मीरेकार टिकाक सर बत्तिका हदागानी ना मिरीकूर टिकाक मेवेलाकरगा अब चिकन हदागा पावि चिकर को मिरी मेकी तुरला तिबुन मम मेवेला मिरीकूरगा ఇలాగటి లోకు క్యాలివేట కపాగత క్యారెట్స్ సహ అలటికత్ మమ మేకట ఎకుతు కరగన్నవా ఒన్న అలట పేన్ వెతి అపి సామాన్యం బత్ ఎకక్ హదా గాన్నకొట ఎలవలు గుడక్ ఉంచేట తమై కపాగన్నే హబై అద మమ క్యారెట్స్ సహ అల దెకమ లోకు క్యాలి విధియట తమై మే బత్ ఎకట ఎకుతు కరగన్నే దెన్ అపిట పులువాం కహ కొడుత్ ఎక్కమ లును టికత్ మేకట ఎకుతు కరగన్న ఏత్ ఎక్కమ మమ లెమన్ కొలయక్ పావిచి కర్నవా మే బత్ ఎక హదా గాన్నే ఏక అనివార్య నెహవ అలట తీయనవా నా వితరక్ బత్ ఎకట ఎకుతు కరగన్న लेमन कोल कुरुंदुकोल वगे देवा पाविची कराम अभी बत्तिक गुड़ा हुद सुवंद हदागा पुलवा मम वतुर टिकवा हाल टिक दागा पास अभी आवाश्यकता वतुर मेक टिकरगा पुलवा मेवागे बत्तिका कुयागा आवाश्य प्रमाण लुणु एकरगा लुणु मध्य उन्ना अपे बत्तिके नियम रस हरियत इन इन शनिवारेम आवाश्य प्रमाण लुणु एकरगा बत्तिक इधन आवाश्य प्रमाण वतुर तीयागा
මේ හාලෙකට ඇඟිලි පුරුකක් වගේ ප්‍රමාණයට වතුර තියාගත්තාම ඇති. ඉතින් වතුර එක ගොඩක් රසනේ නැති නිසා ඔයාලට ඇඟිල්ල තියලා වතුර ප්‍රමාණය මැනගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේදී රයිස් කුකර් එක වෝම් එකේ තියනවා නම් මතක ඇතුව කුක් මෝඩ් එකට මාරු කරගන්න. දැන් බත්තට හොඳට ඉදිලා තියෙන්නේ. මේ වෙලාවේදී බත් එකේ රස තවත් වැඩි කරගන්න මම පොල් කිරි ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. පොල් කිරි ටිකක් එකතු කරගන්න එකෙන් අපේ බත් එකට පොඩක් හොඳ රසයක් එකතු වෙනවා. ඉතින් විශේෂ මාළුවක් නැතුව වුණත් අපිට එතකොට මේක කන්න පුළුවන්. දැන් අපිට පුළුවන් ලස්සන පාටට හදාගත්ත චිකන් එකත් මේකට කරවම් කරගන්න. බත්තට කැඩෙන්නේ නැති විදිහට පරිස්සමට මේක හොඳට කවම් කරගන්න ඕනේ. මේ බත් එකට ඇත්තටම විශේෂයෙන් අපිට කරී එකක් හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ඕනි නම් චට්නි, චිලි පේස්ට් වගේයක් එක්ක රස බලන්නත් පුළුවන්. අඩු වියදමකින් වගේම ගොඩක් ඉක්මනින් රයිස් කුකේකේ හදාගත්ත බත් එක අපිට දැන් රස බලන්න පුළුවන්. ඉතින් පවුලේ අය තවත් සතුටු කරවන්න අපිට පුළුවන් මේ වගේ ලස්සනට කප් එකක දාලා මේක පිළිගන්වන්න. බත් එකේ තියෙන අල, කැරට්, චිකන් කෑලි ටිකක් මම මේ විදිහට භාජනයේ අඩියටම දාගෙන මේක උඩින් බත් එක දාලා තමයි කප් එක අනිත් පැත්ත හරවන්න යන්නේ. මේ වගේ කප් එකකට දාගන්නකොට බත් එක රසනෙන් තියෙන්න ඕනේ. හොඳටම බත් එක නිමිලා තියෙන වෙලාවෙදි මේ විදිහට අපි කප් එකෙන් අනිත් පැත්ත හැරෙව්වොත් හරියට ලස්සන තියෙන්නේ නැහැ, මේක කැඩෙනවා. අපේ දුවල පුතාලට නම් පිරාණකට බත් ටිකක් බෙදලා දෙනවට වැඩිය මේ වගේ පොඩි කප් එකකට දාලා දුන්නොත් එයාලා ගොඩක් ආසාවෙන් රස බලයි. මම නම් චට්නි ටිකක් එක්ක තමයි මේක පිළිගන්වන්නේ. මේ දවස්වල එළවලු මිලත් ගොඩක් වැඩි නිසා වගේම ගෑස් ප්‍රශ්නෙත් තියෙන නිසා මම හිතනවා මේ විදිහට රයිස් කුකර් එකේ බත් එකක් හදාගන්න එක ඔයාලා හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා.